नमस्कार वेवा बुदुरुअनट समना बुदुहिमि शरणयामि। नमस्कार वेवा दमरुअनट समना सदहम शरणयामि। नमस्कार वेवा संगरुअनट समना महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुअनट समदाति सारन सारनयामि। साधु साधु साधु। अपगे गुरुदेवोत्तम पिन्नत लोकस्वामी नहांसेट अपि सीरु दिनागेम नमस्कार्य वेवा। साधु साधु साधु। श्रद्धावंत पिन्नतुनि अद दवसे मे सीलु दिनाम दें सूदान में सिटिन्ने वस्सान धर्मदेशना मालावे थावत धर्मदेशनावक श्रवणे करन्न। इतुर मे देशनावट मातृकाव हेटियट संदहां कला तियन्ने इवसीम गेन। තුර බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් අපේ ජීවිතවල ගුණ ධර්ම දියුණු කරගන්න විදිහ කියලා දෙනවා. ඒතර එක එක ගුණ ධර්ම දියුණු කරගන්න විදිහ බුදුරජාන් වහන්සේ තමයි අපට ඊටාම පැහැදිලිව ඒ ගුණ ධර්ම හරියටම දියුණු වෙන විදිහට කියලා දීලා තියෙන්නේ. ඉතින් අපේ ජීවිතේ ගත්තොත් ඒ ගුණ ධර්ම අතර ප්‍රධානම ගුණධර්මයක් තමයි ඉවසීම කියන එක. ඒ වගේම කීකරුකම, නිහතමානීකම, ඊට පස්සේ ඒ වගේ ගුණධර්ම අපි තුල දියුණු කරගන්න ඕනකම තියෙනවා. ඒ අතර ප්‍රධානම එක හැටියට අපි දන්නේ ඉගෙන ගන්න තියෙන්නේ ඉවසීම කියන එක. මොකද ඉවසීම කියන කාරණේ බුදුරජාන් වහන්සේ එක එක විදිහට අපට විස්තර කළා කියලා දීලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම බුදුරජාන් වහන්සේගේ ජීවිතේ ගත්තොත් ඒ ඉවසීම පුරුදු කරපු ජීවිත අතර අග්‍රම ඉවසීමක් තිබ්බ ශාස්ත්‍රඥ වහන්සේ හොයාගෙන ගියොත් මුල් තැනට මේ එන්නේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ. ඒතකොට බුදුරජාන් වහන්සේගේ ඉවසීම ගැන අපට ඉගෙන ගන්න තියෙන ඉස්සලාම අවස්ථාව තමයි මාර පරාජය සිද්ධ කරපු වෙලාවේ. ඒතර මාරයත් මාර සේනාවත් ඇවිල්ලා එක එක විදිහට බුදුරජාන් වහන්සේට හිරියර කරනකොට ඒ සියල්ලම බුදුරජාන් වහන්සේ ඉවසගෙන හිටියා කියන්නේ ඒක පුදුම සිද්ධියක්. අපට ඒක හිතා ගන්නවත් බෑ බුදුරජාන් වහන්සේගේ ඉවසීම ගැන. මොකද මාරයා කියන්නේ ධර්මය අවබෝධ කරන්න බුදුරජාන් වහන්සේට දෙන්නේ නැති පුජ්‍යලිය අතර අග්‍රම කෙනා. ඒතර එයාගේ ඒ දක්කපු දේවල් වැසි වස්ස පාවුද වැසි ගල් වැසි එක එක ශබ්ද එනකොට ඒ ශබ්ද ඉදිරි ඒ ගල් මුල් ඉදිරි බුදුරජාන් වහන්සේ නොසෙලී ඉවසගෙන සිටිය සිද්ධිය අපි කල්පනා කළොත් බුදුරජාණන් වහන්සේගේ ඉවසීම ගැන අපට ඩිංගක් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඊට කලින් ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු කාලවල බුදුරජාණන් වහන්සේ ආහාර ඩිංගක් අරගෙන දවස පුරාම ගෙවනවා කියන්නේ
පුදුම ඉවසීමක් බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පුරුදු කළා. ඒ ඉවසීමේ පරිපූර්ණත්වයට සම්බුද්ධත්වයට පත් වෙනවත් එක්කම පරිපූර්ණත්වයට පත් වුණා. ඉතින් එවන් බුදුරජාණන් වහන්සේ නමක් විසින් ඉවසීම දියුණු කරගන්න විදිහ අපට කියලා දුන්නාට පස්සේ තමයි අපි දැන්නේ ඉවසීම දියුණු කරගන්නේ කොහොමද කියලා. දැන් අපි එක එක්කෙනාට සාමාන්‍ය ඉවසීමක් තියෙනව නේද? දැන් උපතින්ම යම් කෙනෙක්ට යම් යම් ඉවසීමක් තියෙනවා. එතකොට ඒ ඉවසීම ධර්මය අවබෝධ කරන්න උපකාරී වෙනවද කියන එක අපිට තේරෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට පුරුදු කරගන්නකොට ආන් ඒ පුරුදු කර ගැනීම තුළින් අපි තුළ ඉවසීමක් දියුණු වෙනවා. ආන් ඒ ඉවසීම තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපිට ඉවසීමකුත් තියෙනවා. ඒ ඉවසීම ඉක්මවාගේ ඉවසීමක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කර ගැනීම තුළින් අපි තුළ ගොඩ නැගෙනවා. ආන් ඒ ඉවසීම තමයි අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්නේ. දැන් අපි ගොඩාක් ඉවසලා තියෙනවනේ. දැන් අපේ සාමාන්‍ය සමාජයේ තියෙන කතාව තමයි ඉවසලා ඉවසලා ඉවසීමේ සීමාව ඉක්මවා යනවා කියලා අපි කියනවනේ නේද? සීමාව ඉක්මවා යන අවස්ථාවට වචන පිට වෙනවා. දැන් මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියා කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගලපගත්තට පස්සේ ඉවසීමේ ඉක්මවා යාමක් නැහැ. කොච්චර ඉවසුවත් කමක් නැහැ කියලා තියෙන බුදුරජාණන් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉවසීම දියුණු කරගැනීම තුළින් අපි තුළ හටගන්නා ඉවසීම නැතිකමින් ඇතිවෙන ආශ්‍රව බොහෝමයක් ඉවසීම පුරුදු කරගැනීම තුළින් දියුණු කරගන්න පුළුවන් කියලා, ප්‍රහාණය කරගන්න පුළුවන් කියලා. එතකොට ඉවසීම බුදුරජාණන් වහන්සේ සබ්බාසව කියන සූත්‍රය හොඳ ලස්සනට විස්තර කරන මොනාද ඉවසන්න ඕන කියලා. ඒ සූත්‍රය විස්තර කරනවා සීතල ඉවසිය යුතුයි කියනවා. උණුසුමත් ඉවසිය යුතුයි. ඊට පස්සේ බඩගින්නත් ඉවසිය යුතුයි කියනවා. පිපාසයත් ඉවසිය යුතුයි කියනවා. එතකොට මැසි මදුරුවන්ගෙන් වෙන කරදර පීඩාත් ඉවසිය යුතුයි කියනවා. ඒවා ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කොටස තමයි ඉවසීම තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා නපුරු ලෙස දරුණු ලෙස කියන වචන ඉවසිය යුතුයි කියනවා. ඊට පස්සේ ඉවසීමට තියෙනවා ජීවිතේ යන ජීවිතේ මරණාසන්න මොහොතේ පවා ඇතිවෙන නම් යම් ශාරීරික වේදනාවක් ආන් ඒකත් ඉවසිය යුතුයි කියනවා. ඔන්න ඔය විදිහට තමයි ඉවසීම විස්තර කරලා තියෙන්නේ. දැන් බලන්න අපේ ජීවිතේ ගත්තොත් ඔය කාරණා මුල් කරගෙන අපිට ඉවසීමක් තියෙනවද නැද්ද? දැන් බඩගින්න අපිට යම් පමණකට ඉවසන්න පුළුවන් නේද? පිපාසයත් යම් තරමකට ඉවසන්න පුළුවන්. සීතලත් යම් පමණකට ඉවසන්න පුළුවන්. උෂ්ණයත් ටික වෙලාවක් අපිට ඉවසගෙන ඉන්න පුළුවන්. ඒ වගේම නපුරු ලෙස කියන වචන යම් පමණකට ඉවසන්න පුළුවන්. අපේ සීමාව ඉක්මවා යන වෙලාවල් එනවා. ශාරීරික වේදනාවල් මරණාසන්න වේදනාවනේ දරුණුම වේදනාව. ඒක පවා ඉවසිය යුතුයි කියනවා. එතකොට ඒ තරම් ඉවසීමක් බුදුරජාණන් වහන්සේ පුරුදු කරන්න අපට ඒ සූත්‍ර දේශනාවේ කියලා දුන්නා. ඊට පස්සේ තවත් සූත්‍ර දේශනාවක විස්තර කරනවා ඉවසීම කොච්චර ඉවසන්න ඕනද කියන්නේ. හොරු කට්ටියක් ඇවිල්ලා, හොරු පිරිසක් ඇවිල්ලා තමන්ගේ අත් දෙකත් කකුල් දෙකත් ඊට පස්සේ ඇඟත් කියතකින් කපනවනම් ආන් ඒ ඇති වෙන වේදනාවත් ඉවසිය යුතුයි කියනවා. එතකොට මොනතරම් ඉවසීමක් තියෙන්න ඕනද එතන? එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඉවසීමේ සීමාවක් නැහැ. කොච්චර ඉවසුවත් කමක් නැහැ. පාඩුවක් එන්නේ නැහැ තමන්. ඉතින් ඒ නිසා ඉවසන්න පුරුදු වීම අපේ ජීවිතේ ගොඩාක් යහපත් පැත්තට අපේ හරවලා දෙනවා ඉවසීම තුලින්. එතකොට දැන් ඔන්න ඒ තරම් දරුණු වේදනාවල් ඉවසපු අවස්ථා බුද්ධ කාලේ තිබ්බා. අද කාලේ අපිට ඒම හොයන්න නැහැ. දැන් මේ පින්නතුන්ට මතක ඇති එක ස්වාමීන් වහන්සේ නමක්
ගෙදර තමාගේ භාර්යාව අත්හැරලා ගිහිල පැවිදි වුණා. පැවිදි වෙලා ටික කාලයක් ඉන්නකොට ඒ භාර්යාවට කල්පනාවක් ආව, වැරදිලාවත් ආපව මේ කෙනා පැවිදි වෙන්න කියලා සිවුරු ඇරලා ආවොත් ඒක හොඳ මදි. ඒ නිසා මෙයාට ආපව සිවුරු ඇරලා එන්න බැරි වෙන්න වැඩක් කරන්න ඕනේ කියලා නරක සිතිවිල්ලක් ආවා. ඊට පස්සේ කළේ වැඩේ මොකද්ද? මේ මිනිස්සු මරණ කුලියට මරණ පිරිසක් හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලොන්ට සල්ලි දීලා කිව්වා, අහවල් කැලේ අහවල් තැන භික්ෂුවක් ඉන්නවා, ඒ භික්ෂුව ඝාතනය කරන්න කිව්වා. ඒ මගේ ස්වාමියා ඒ නිසා මරලා දාන්න කිව්වා. දැන් බලන්න ඒ උපදෙස්. ඊට පස්සේ මොකද වුනේ? මේ හොරු කට්ටිය හොයාගෙන ගියා ඒ කැලේට. ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ හොයාගත්තා. හොයාගෙන වට කළා, කිව්වා අපි ආවේ ඔබ වහන්සේ මරලා දාන්න කිව්වා. දැන් මරණයට සූදානම් වෙන්න කිව්වා. අපි නම් කොහොම වෙයිද? මරන්න ආවා කිව්වොත් එහෙම. භය වෙනවා නේද? තැති ගන්නවා, කලබල වෙනවා. මේ ස්වාමීන් වහන්සේ කිසි කලබලයක් නැහැ. තැති ගැනීමක් නැහැ. කිසි වෛරයක් හිතේ නැහැ. කවුද මම මරන්න කියලා කිව්වේ කියලාවත් ඇහුවේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ කිව්වා එහෙනම් බොහොම හොඳයි. මට තව හෙට උදේ වෙනකන් කල් දෙන්න බැරිද කියලා ඇහුවා. නැහවස තමයි ගියේ මේ කට්ටිය. හෙට උදේ වෙනකන් මට කල් දෙන්න බැරිද කියලා ඇහුවා. මේ හොරු කිව්වා අපිට සුවර් නැහැ කිව්වා. ඔය කල් ඉල්ලන්නේ පැනලා යන්නද? දන්නේ කාලයක් නම් දෙන්න බෑ කිව්වා. දැම්ම මරන්න ආවේ කිව්වා. එහෙම නෙවෙයි, ඕගොල්ලෝ මාව මරන්න හෙට උදේ මට මරන්න, මං කිසි දෙයක් මං පැනලා යන්නේ මොකක්වත් නෑ කිව්වා. මේගොල්ලෝ එකත් එකරම කියනවා මරන්නම ඕනි කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කළේ එතන තිබ්බ ලොකු ගලක් ඇරගෙන තමන්ගේ ධනිස් පොල් කටු දෙකට ගහගත්තා. ධනිස් දෙක කඩාගත්තා. පුළුවන්ද කරන්න? ඇයි මේ ධනිස් දෙක කඩාගත්තේ? ධර්මය අවබෝධ කිරීමේ ඉලක්කේ හිතේ තියෙනවා මේ ස්වාමීන් වහන්සේගේ. ඊට පස්සේ ධනිස් දෙක කඩාගෙන දැන් ලේ ගලන හෝ ගාලා. දැන් අර හොරුන්ගෙන් ඇහුවා, දැන් ඇතිද සාක්කියට කියලා ඇහුවා. දැන් ඔයගොල්ලෝට විශ්වාසද මං පැනලා යන්නේ නැහැ කියලා. වා දැන් නම් අපි ඉන්නම් කිව්වේ නම් උදේ වෙනකම්. දැන් මේ ස්වාමීන් වහන්සේගේ ඉවසීමයි වීරියයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දියුණු කරලා ගත්ත ಗುಣධර්මයි ඔක්කොම කැටි වෙලා මෙන්න දැන් ධර්මය අවබෝධ කරගන්න හිත පිහිටියා. මොනතරම් වේදනාවක් ඇතිද මේ වෙලාවේ? කකුල් දෙකේ ධනිස් දෙක කඩාගෙන ලේ ගලන හෝ ගාලා. මැස්සෝ නිකන් ඉන්නේ නැතිද වටපිටාවේ ඉන්න? ලේ ගලනකොට මැසි මඳුරුව වට කරගෙන විදිනවා. ඒකත් ඉවසගෙන ඉන්නවා. බෙහෙත් දාන්න කවුරුවක්වත් අහල පාල නැහැ. ඒකත් ඉවසගෙන ඉන්නවා. බඩගින්නත් ඉවසගෙන ඉන්නවා. පිපාසයත් ඉවසගෙන ඉන්නවා. සීතලත් ඉවසගෙන ඉන්නවා. මැසි මඳුරුවන්ගෙන් වෙන පීඩාවත් දැන් ඉවසගෙන ඉන්නවා. ශරීරයට ආපු මාරාන්තික වේදනාවත් දැන් ඉවසගෙන භාවනා කරනවා. පුළුවන්ද කරන්න? අපිට නම් විහිළුවක් වගේ නේද? ඒ වේදනාව ඉවසගෙන ලේ ගලද්දී මෙන්න වීරිය වඩනවා. වේදනාවට හිත පිහිටුවාගෙන මේ වේදනාව අනිත්‍යයි කියලා සිහි කරමින් වේදනානුපස්සනාව හොඳට දියුණු කරනවා. දැන් මේ වාඩි වෙලා ගල් කුටිය ඇතුලේ ටික වෙලාවයි ගියේ. හිත සමාධිමත් වුණා. කොහොම වීරියක් ඉවසීමක් එන්නේ නැතිද? හිත සමාධිමත් වුණා, වේදනාව නොදෙනී ගියා. දැන් අර ලේ ගලනවා, කකුල් රිදෙනවා, ඇගේ අමාරු ඔක්කොම ඉවරයි. හිත එකඟ වෙලා, එකඟ වෙච්ච හිතෙන් මෙන්න ජීවිතේ ඇත්ත කල්පනා කරනවා. කිසිම වෛරී හිතක් නැහැ අර නෝනා කෙරේ, මේ හොරු කෙරේ. කිසිම තරහක් වෛරයක් නැහැ දැන් මේ ස්වාමීන් වහන්සේගේ හිතේ. අන්තිමට උදේ වෙනකොට සම්පූර්ණ මේ සංසාර ගමන අවසන් කරපු රහතන් වහන්සේ නමක් හැටියට
අරගොල්ලෝ මරන්න කලින් පිරිනිවන් පෑවා. ඔන්න ජීවිතේ ජයගත් විදිය. දැන් බලන්න එතකොට ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ යුගයේ ඉවසීම වීරිය දියුණු කරපු ශ්‍රාවකයෝ ඒ ඉවසීම තුළින් වීරිය තුළින් ධර්මය අවබෝධ කළා, සසරින් එතෙර වුණා. එහෙනම් අපට ඒ ඉවසීමෙන් පොඩ්ඩක්වත් අද ඇති කරගන්න පුළුවන්කම තියෙනවද? නිකන් හිතලා බලන්නකො, දැන් ඔය වාඩි වෙලා ඉන්න තැන මඳුරුවෙක් වැහුවොත් මූනේ ඉවසගෙන ඉන්නවද අයින් කරනවද? අයින් කරනව නේද? කකුල පොඩ්ඩක් රිදුනොත් කකුල මාරු කරනව නේද? පැයක් එක දිගටම මං කකුල් දෙක එක විදියට තියාගෙන ඉන්නවා, පුළුවන්ද වාඩි වෙලා ඉන්න? බෑ. බලන්න එතකොට බුද්ධ කාලේ ඒ භික්ෂුන් වහන්සේලාගේ චරිතත් අද කාලේ අපේ පරිහානි යුගයේ තියෙන අපේ චරිතත් අතර අහසට පොළොව වගේ වෙනසක්. එහෙනම් ඒ බුද්ධ කාලේ ඇති කරගත් ඉවසීම වීරිය අපට ඇති කරගන්න අද හයියක් නැහැ. ඒ කාලේ ඉවසීම වීරිය දියුණු කළ නිසා තමයි බොහෝම පොඩි කාලයකින් ඒ රහතන් ආයේ මාර්ගඵලලාභින් මාර්ගඵල ලබලා අරහත්ත්වයට පත් වුණේ. ඉතින් ඒ නිසා ඉවසීම කියන එක වීරිය කියන එක ඔය කරුණු දෙක හොඳට එකට ගැළපීලා යන දෙකක්. ඉවසීමයි වීරියයි. එතකොට ඉවසීමත් ඕනේ වීරියත් ඕනේ ධර්මය අවබෝධ කරන්න. ඔය එක චරිතයක් විතරයි මං කිව්වේ. තව බුද්ධ කාලයේ වගේ චරිත ගොඩාක් ජීවිත අපේක්ෂාව අතහැරලා දැන් අර කන්දක් උඩ නැගපු ස්වාමීන් වහන්සේලා පස් දෙනා දන්නව ඇතිනේ. ඒ ස්වාමීන් වහන්සේලා කන්ද උඩට නැංගේ ආය අපිට දාන එපා, අපිට වතුරත් එපා කියලා කන්ද උඩට නැගලා නැගපු ඉනිමග විසිකරා පහලට. දැන් උඩ දානෙත් නැහැ, වතුරත් නැහැ, මොකක්වත් නැහැ. තියෙන්නේ දියුණු කරගත්ත සීයයි නුවණයි වීරියයි ශරීරයේ විතරයි. වාඩි වුණා පළඟ බැඳගෙන මෙන්න වීරිය කරනවා, ඉවසීම දියුණු කරනවා. ටික වෙලාවයි ගියේ, ටික දවසයි ගියේ, එක ස්වාමීන් වහන්සේ නමක් අරහත්ත්වයට පත් වුණා. දැන් මේ ස්වාමීන් වහන්සේ කියන අනිත් ස්වාමීන් වහන්සේලා හතරමට දැන් මං ගිහිල්ලා දානේ ටිකක් අරන් එන්නම් කිව්වා. දැන් දවස් ගානක් දානේ නෑ අපිට, වතුරත් නෑ. ඒ නිසා මං ඔබ වහන්සේලාට දානේ ටිකයි පෑන් ටිකකුයි අරන් එන්නම් කිව්වා. බෑ බෑ කිව්වා. අපි කලින් කතා වුණේ ආයේ දානේ ගේන්නෙත් නෑ, වතුර ගේන්නෙත් නෑ, වීරිය වඩන එක විතරයි ජීවිතේ ගියත් අපට ඕනේ නෑ කිව්වා. අර ස්වාමීන් වහන්සේ වචනෙට එකග වෙලා දැන් දවස් 4යි 5යි 6යි 7යි 2යි වීරිය කරනවා කරනවා අන්තිමට ඒ හතරටමඩ ධර්මය අවබෝධ කරන්න බැරි වුණා. එහෙමම අපවත් වෙලා ගියා. දානි වැළඳුවේ නෑ, වතුර බිව්වෙත් නෑ. කොහොම ඉවසීමක් එන්නේ නැතිද? කොහොම වීරියක් එන්නේ නැතිද? ඉතින් ඒ නිසා ඉවසීමයි වීරියයි කියන එක ගොඩාක් අපිට උපකාරී වෙනවා ධර්මය අවබෝධ කරන්න. එතකොට ඉවසීම දියුණු කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට උපදෙස් ගොඩාක් හම්බ වෙලා තියෙනවා. දැන් ඉවසීම දියුණු කරගන්න පළවෙනි අංගය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගත්ත කෙනාට හොඳට ඉවසන්න පුළුවන්. ධර්මයේ කෙරෙහි හිත පහදවා ගත්ත කෙනාට සංඝ රත්නයේ කෙරෙහි ගුණ හොඳට ඉගෙනගෙන හිත පහදවා ගත්තොත් ඒ පැහැදීම මුල් කරගෙන යට ඉවසීම තියෙනවා. ඉවසීම දියුණු කරගන්න පුළුවන්. එතකොට එහෙනම් ඉවසීම දියුණු කරගන්න කැමති කෙනා ඉස්සලාම කළ යුතු අංගේ මොකද්ද? එහෙනම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගැනීම. එතකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ හොඳට ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේ නිකලෙස් කෙනෙක්, ගුරු උපදේශ නැතිව අවබෝධ කරපු ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් කියලා හොඳට බුදුරජාණන් වහන්සේගේ ගුණ හිත හිතා බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගත්තොත් අනිත් පැත්තෙන් ගුණේ දියුණු වෙනවා. මොකද ගුණේ? ඉවසීම. ධර්මයේ කෙරෙහි හිත පහදවා ගත්තොත් ඔන්න ගුණේ දියුණු වෙනවා. ඒ මොකද්ද? ඉවසීම. සංඝ රත්නයේ කෙරෙහි හිත පහදවා ගන්න ඉවසීම නැමැති ගුණේ දියුණු වෙනවා.
කොහොම දෙක වෙන්නේ? වෙන්න පුළුවන් නැද්ද? අපිට තේරෙන්නේ නැහැ නේද? බලන්න ස්තෙරුවන් කෙරෙහි හිත පහදවා ගන්න පහදවා ගන්න ඉවසීම දිනු වෙනවා. එහෙනම් තමන් තුළ හොඳට ඉවසීම වර්ධනය වෙනවා නම් ඒකේ අනිත් පැත්ත මොකද්ද? තමන්ට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිතේ පැහැදීමක් තියෙනවා. ධර්මයේ කෙරෙහි පැහැදීමක් තියෙනවා. සංඝ රත්නයේ කෙරෙහි පැහැදීමක් තියෙනවා. එහෙනම් ඒ ඉවසීම දිනු කරගන්න කැමති කෙනා හොඳට තෙරුවන් ගුණ හඳුනාගෙන තෙරුවන් කෙරෙහි හිත පහදවා ගන්න ඕන. දැන් ඔන්න ඒක සිද්ධියක් යන්නම් ඒක තව තේරුම් ගන්න උදාහරණයක්. එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා අහලත් ඇති. ඒ ස්වාමීන් වහන්සේ දැන් භාවනා කරන්න පටන් ගත්තා. හිත එකග වෙන්නේ නැහැ. දවසක් ගියා, දෙකක් ගියා, හිත එකග වෙන්නේ නැහැ. මාසයක් ගියා, ඒත් හිත එකග වෙන්නේ නැහැ. අවුරුද්දක් ගියා. එක පොද්දක්වත් හිත එකග වෙන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේගේ භාවනා කරනවා කරනවා හිත එකග වෙන්නේ නැහැ. අන්තිමට අවුරුදු දෙකක් ගියා. අවුරුදු පහක් ගියා. ඒත් නැහැ හිත එකග වෙන්නේ. අවුරුදු 10ක් ගියා. ඒත් නැහැ හිත එකග වෙන්නේ. අපි නම් කොහොම වෙයිද? මාසයක්වත් බලන්නේ නැහැ නේද? හිත එකග වෙන්නේ නැත්නම් භාවනාව අත්හරිනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ භාවනාව අත්හරින්නේ නැහැ. අවුරුදු 15ක් ගියා. ඒත් හිත එකග වෙන්නේ නැහැ. හැබැයි අත්හරින්නේ නැහැ භාවනාව. බලන්න පුදුම දේවල් ඒ කාලේ තිබ්බේ. අවුරුදු 20ක් ගෙවුණා. ඒත් හිත එකග වෙන්නේ නැහැ. ඉවසයිද අපි? අවුරුදු 20ක්. අවුරුදු 20ක් ගියා ඒත් හිත එකග වෙන්නේ නැහැ. තවත් ඉවසගෙන ඉන්නවා. ඊට පස්සේ අවුරුදු 25ක් ගෙවුණා. අවුරුදු 25 වෙනි අවුරුද්දේ මේ ස්වාමීන් වහන්සේට දැන් හොඳටම අමාරුයි. දැන් භාවනා කරනවා කරනවා හිත එකග වෙන්නේ නැහැ. අන්තිමට කල්පනා කළා ඉවසීම ඉක්මවා ගියා. හැබැයි එතෙන්ට ඇවිල්ලා ඉවසීම ඉක්මවා ගිහලා කල්පනා කළා වැඩක් නැහැ මේ ජීවිතේ. දැන් මං අවුරුදු 25ක් භාවනා කරනවා කරනවා හිත එකග වෙන්නේ නැහැ. ඒ නිසා මේ ජීවිතෙන් පළක් නැහැ කියලා දැලිපිය ගත්තා අතට. ඇයි දැලිපිය ගත්තේ? තමන්ගේ බෙල්ල කපාගෙන සිය දිවි නසා ගන්න. පිය ඇරගෙන බෙල්ලට තියෙනකොට අවුරුදු 25 ඉවසීමේ ප්‍රතිඵල මෙන්න එනවා. මොකද ප්‍රතිඵලය? මේ මොහොතේ ලෝකේ අන්තිමටම කලකිරිච්ච කෙනා ඊළඟ තප්පරේ අවබෝධයෙන්ම ලෝකේ කලකිරිච්ච නිකලෙස් කෙනෙක් බවට පත් වෙනවා. කොහොම පරිවර්තනයක්ද? අවුරුදු 25ක් භාවනා කළා. හිත එකග වෙන්නේ නැහැ. 25 වන අවුරුද්දේ අන්තිමට ජීවිතේ නැති කර ගන්න හදලා දැලිපිය බෙල්ලට තියෙනකොටම ඒ වේදනාව තේරුම් අරගෙන ඒ වේදනාව අවබෝධ කරගෙන මෙන්න ඊළඟ තප්පරේ රාගේ නැති කරපු, දේශේ නැති කරපු, මෝහේ නැති කරපු අවබෝධයෙන්ම කලකිරිච්ච රහතන් වහන්සේ නම බවට පත් වෙනවා. පරිවර්තනය වෙනවා. පුදුම දෙයක් නෙවෙයි දේ නම් මේ ඉවසීම. මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගැනෙල්ල පුදුම දෙයක් මේක. එක තප්පරේ පළවෙනි තප්පරේ ලෝකේ කලකිරිච්ච කෙනා. දැන් ජීවිතයක් නැති කර ගන්නවා කියන්නේ ඉතින් කලකිරিলা නෙවෙදටම නේද? ඊළඟ තප්පරේ රහතන් වහන්සේ නමං. පුදුම ධර්මයක් එනවා. එහෙනම් ඉවසීම නැමැති ගුණේ දියුණු කරන්න දියුණු කරන්න ප්‍රතිඵල තියෙනවද නැද්ද? ප්‍රතිඵල තියෙනවාමයි. දැන් එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඒ ඉවසීම පුරුදු කළේ මොකක් මුල් කරගෙනද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවගෙන හිටියා. ධර්මයේ කෙරෙහි හිත පහදවගෙන හිටියා. සංඝ රත්නයේ කෙරෙහි හිත පහදවගෙන හිටියා. තෙරුවන් ඒකාන්තයෙන්ම සත්‍යං. මගේ හිත වැඩෙන්නේ නැති එක මගේ දුර්වලතාවය. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒ කාන්තෙන් අරහං. ඒ ධර්මයේ ශාක්‍යහතයි. ඒ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි කියන පැහැදීම මුල් කරගෙන තමයි අවුරුදු 25ම ගිව්වේ. නැත්තම් ඒ පැහැදීම නැත්තම් දවසයි දෙකයි භාවනා කළා අතහරිනවා.
බලන්න එතකොට අපේ වෙනස. බුද්ධ කාලයේ පැහැදීම තිබ්බ නිසා තෙරුවන් කෙරේ හොඳට ඉවසීම පුරුදු කරගෙන හිටියා. තමන්ගේ ජීවිතේ ඉලක්කේ එනකම් අත්හරින්නේ නැහැ. එහෙනම් ඒ අත් නොහෙරෙන වීරිය පවත්තන්න ඉවසීම අංක එකටම ඕනේ. ඉවසීම නැත්තම් බෑ කරන්න. ටික කාලයයි. දැන් බලන්නකෝ අපිට යම් කිසි වේදනාවක් ආවොත් ලෙඩක් හැදුනොත් දවසයි දෙකයි ඉවසගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ එතනින් එහා ඉවසගෙන ඉන්න බෑ. බුද්ධ කාලේ එහෙම නෑ. ධර්මය අවබෝධ කරගෙන ජීවිතේ අත්හරිනවා. ජීවිතේ අත්හැරලා තමයි වීරිය පටන් ගන්නෙ. ආන්ගේ වීරියත් එක්ක ඉවසීම එකතු වෙනවා. ධර්මය අවබෝධ කරා යනවා. එහෙනම් තෙරුවන් කෙරෙහි හිත පහදවාගෙන තිබීම ඉවසීම පුරුදු කරන්න අපිට ගොඩාක් උපකාරී වෙනවා. දැන් බලන්න අපි ඔන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා හොඳට තෙරුවන් කෙරෙහි හිත පහදවගත්තොත් ආන් ඒ කෙනාට ඉවසීම කොහොමද දියුණු වෙන්නේ? එයාට එන ප්‍රශ්න ගැටලු ඔක්කොම ධර්මයට ගලපලා විසඳ ගන්නවා. දැන් ඔන්න තව උදාහරණයක් කියන්නම්. දැන් බලන්න බිම්බිසාර රජුව අහලා තියෙනව නේද? ආන් ඒ බිම්බිසාර රජුවන්ට අජාසත් කුමාරයා දඬුවම් දුන්නා නේද? මොකද දීපු දරුණුම දඬුවම? හිරගෙදර දාලා කන්න බොන දෙන්නේ නැතුව කකුල් පලලා ලුණු දාලා ඇවිද්දවනවා ඒ කාමරේ ඇතුලේ. මොන තරම් වේදනාවක් එන ඇතිද ඒ රජුරුන්ට? ඒ රජුරු ඒක ඉවසගෙන ඉන්නේ මොකක් නිසාද? ඒ රජුරුන්ට තියෙනවා බුදුරජාණන් වහන්සේ කාන්තින්ම නිකලෙස් කෙනෙක් කියලා පැහැදීම. ධර්මයේ සවාක්කහතයි කියලා, ශ්‍රාවක සංඝරත්නයේ සුපටිපන්නයි කියලා තෙරුවන් කෙරේ නොසෙල්වෙන ප්‍රසාදයක් පිහිටලා තිබ්බ රජුරුන්ට. සෝතාපන්න වෙලා හිටියේ. ආන් ඒ පැහැදීම මුල් කරගෙන ආරේන වේදනා ඔක්කොම ඉවසනවා. බලන්න එහෙනම් තෙරුවන් කෙරේ හිත පහදවා ගැනීම ඉවසීම නැමැති ගුණේ දියුණු කරගන්න ගොඩාක් උපකාරී වෙනවා අපට. ඔන්න පළවෙනි එක. ඊට පස්සේ ඉවසීම දියුණු කරගන්න උපකාරී වෙන ඊළඟ කාරණය තමයි සීලය. සීලයෙන් කොහොමද ඉවසීම දියුණු වෙන්නේ? හිතලා බලන්න කොහොමද කියලා. දැන් බලන්න ඔන්න සතෙක් මරන්න අවස්ථාව එදෙනවා. සීලේ නැත්තම් සතා මරනවද නැද්ද? මරනවා. සීලේ මතක් වෙනකොට සතා මැරීමෙන් වළකිනවා. හොරකම් කරන්න හිතෙනවා. සීලේ තුලින් හොරකමින් වළකිනවා. ඊට පස්සේ වැරදි කාමසේවනයේ දෙන අවස්ථාවක් එදෙනවා. සිල්වන්ත කෙනාට සීලේ මතක් වෙච්ච හැටිය ආන් ඒක ඉවසගෙන ඉන්නවා. බොරුවක් කියන්න හිතෙනවා. මත් පැඹුන්න හිතෙනවා. ආන් ඒ හිතෙනකොටම මතක් වෙනවා සිල්පද පහ. කොච්චර බොන්න තිබ්වත් ඉවසගෙන ඉන්නවා බොන්නේ නැහැ යා. බොරු කියලා කෝටි ගාණක් හම්බ කළා සැපෙන් ඉන්න පුළුවන් එයාට. හැබැයි ඒ සැපේ අත්හරිනවා ඉවසීම නැමැති ගුණේ දියුණු කරගෙන සිල්පදේ රැක ගන්නවා. එහෙනම් සීලය තුලින් ලොකු උපකාරයක් ලැබෙනවා අපි ඉවසීම දියුණු කරගන්න. එතකොට එහෙනම් සීලය රැක්කොත් සිල්පද පහ තුලින් අපි ඉවසීම නැමැති ගුණේ දියුණු කරනවා. ඕන දෙවෙනි අංගේ. ඊට පස්සේ සමාධිය තුලින්ත් අපි ඉවසීම දියුණු කරනවා. නොසංසිඳිච්ච හිත සංසිඳෙන්න සංසිඳෙන්න අපි ඉවසීම දියුණු වෙනවා බලාගෙන ඉඳින්. එහෙනම් සමාධිය තුලින්ත් අපි ඉවසීම දියුණු කරගන්න උපකාරී වෙනවා. ශ්‍රද්ධාව උපකාරී වෙනවා. සීලේ උපකාරී වෙනවා. සමාධියත් උපකාරී වෙනවා. හොඳටම අංක එකටම උපකාරී වෙන ඊළඟ අංගේ තමයි ප්‍රඥාව. ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න ඉවසීම නැමැති ගුණේ අනිත් පැත්තෙන් දියුණු වෙනවා. ඕන ප්‍රශ්නයක් ගැටලුවක් ඉදිරි ඉවසන්න පුළුවන් යාට. ඇයි? ධර්මයේ තේරුම් අරගෙන. ඊට පස්සේ බලන්න දැන් අනිත්‍ය දේවල් අනිත්‍යයි කියලා කෙනෙක්ට තේරෙනවා නම් ඉවසීම දියුණු වෙනවද නැද්ද? දැන් බලන්න අනිත්‍ය ලෝකේ අනිත්‍යයි කියලා තේරෙන්නේ නැති නිසා අපට ඉවසන්න බෑ. කලබලයි අපි.
කලබල ගතිය සම්පූර්ණයෙන්ම අපේ හිතෙන් ඈත් වෙලා යනවා. මේ ලෝකේ අනිත්‍යයි කියලා තීරිච්ච දවසේ ඉඳලා හිතේ කලබල ගතිය සම්පූර්ණයෙන්ම දුර වෙනවා. මේ ලෝකේ දුකයි කියලා තීරිච්ච දවසට මේ ලෝකේ අනාත්මයි කියලා තමාගේ වසඟේ පවත්වන්න බෑ කියලා තීරුම් ගත්ත දවසට මෙන්න ඉවසීම දිනු වෙනවා. අනිත් පැත්තේ බලන්නකෝ, එහෙනම් ඉවසීම කියන අංගේ සෑම දෙයකින්ම ධර්මයේ දියුණු කරගන්න පුළුවන් එකක්, දියුණු වෙන දෙයක්. ආයේක අමුතුවෙන් කරන්න ඕනි වැඩක් නෙවෙයි. බුදුගුණ සීකරනකොට, දහම් ගුණ සීකරනකොට, සංඝ ගුණ සීකරනකොට ඉවසීම නැමැති ගුණේ අනිත් පැත්තෙන් දියුණු වෙනවා. සිල්පද පහ රකින්නකොට මෙන්න ඉවසීම දියුණු වෙනවා අපි තුල. සමාධිය වඩනකොට ඉවසීම දියුණු වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරගන්න පුරුදු කරගන්න ඉවසීම නැමැති අංක එකටම අපිට වැදගත් වෙන, අපේ මුළු ජීවිතේටම උපකාරී වෙන ඉවසීම නැමැති ගුණේ අපි තුල දියුණු වෙවි දියුණු වෙවි එනවා. බලන්න දැන් රහතන් වහන්සේ නමක්ගේ ඉවසීම කොහොමද කියලා. අටලෝ දහමට කම්පා නොවන හිතක්. ඒ හිත හැදෙන්නේ මොකෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වෙනකොට. ආන් ඒ අටලෝ දහමට කම්පා වෙන්නේ නැහැ කියන්නේ මොනතරම් ඉවසීමක් ඇතිද ජීවිතේ. දැන් රහතන් වහන්සේලා දවස් ගණන් දාන්නේ නැහැ සමහර වෙලාවට. ඉවසගෙන ඉන්නවා. එතකොට ඒ ඉවසීම අටලෝ දහමට කම්පා නොවන හිතක් හැදුනට පස්සේ ඉවසීම හොඳටම ජීවිතේ ඇති වෙලා දියුණු වෙලා පරිපූර්ණ වෙලා. ඉතින් ඒ නිසා ඉවසීම නැමැති ගුණේ දියුණු කරගන්න කැමති කෙනා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පුරුදු කළ යුතුමයි කියලා හොඳට මතක තියාගන්න. ඒ ධර්මයෙන් තොර ඉවසීමක්, නියම ඉවසීමක් දියුණු වෙන්නේ නැන්නේ අපි තුල. තාවකාලික ඉවසීමක් ඇති වෙයි අර සංසාරේ පුරුද්දට. හැබැයි හැබෑම ඉවසීම දියුණු වෙනවා නම් දියුණු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගලපා ගැනීම තුලින්මයි. දැන් බලන්න ඕන අපිට නපුරු ලෙස කියන වචන එනවනේ අපිට නේද? සුදුසු කාලෙත් නපුරු වචන ආහන ලැබෙනවා. නුසුදුසු කාලෙත් ආහන ලැබෙනවා. යහපත් වචන ආහන ලැබෙනවා. අයහපත් දේවල් ආහන හම්බ වෙනවා. ඇත්ත ආහන හම්බ වෙනවා. බොරුවෙන් අපිට චෝදනා කරනවා. නපුරු ලෙස ගොඩාක් වචන වලින් අපිට චෝදනා එල්ල වෙනවා. ආන්ගේ නපුරු වචන ඉවසන්න ඕන කියනවා. ඒකට ලස්සන සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නපුරු ලෙස කියන වචන ඉවසන්න ක්‍රම පහක් කියලා දෙනවා. හොඳට මතක තියාගන්න. ඒක කළොත් අනිවාර්යයෙන්ම නපුරු ලෙස අපට චෝදනා, නින්දා, පාසනේ ඔක්කොම ඉවසන්න පුළුවන්. පළවෙනි එක තමයි නපුරු ලෙස කියනවා නම් වචන ආන් එයාට මෙත්සිත වඩන්න කියනවා. පළවෙනි එක මෙත්සිත වඩන්න වඩන්න නපුරු ලෙස කියන වචන මුල් කරගෙන අපි තුල තරහ කඩගන්න ඉවසීම දියුණු වෙනවා. මෙත්සිත වැඩිම තුලි පළවෙනි එක. දෙවෙනි එක තමයි කරුණාව වඩන්න ඕනි. කරුණාව කියන්නේ මොකද්ද? අනුන්ගේ දුකේදී හිත කම්පා වෙන ගතිය. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකාකාරි ප්‍රශ්නයක් ආවට පස්සේ අනේ පව් කියලා කියනව නේද? ආන් ඒ පව් කියන වචනේ අපේ කටින් කියවෙන්නේ අපි තුල තියෙන කරුණාව මුල් කරගෙන. ඒ කරුණාව ඉස්සරහට ආපු හැටිය අර නපුරු ලෙස අපිට බැනපු නින්දා පාස කරපු වචන ඔක්කොම මුල් වෙලා අපි තුල තරහක්, දේශයක්, වෛරයක් හටගන්නව නම් ආන් ඒක සම්පූර්ණයෙන්ම නැති වෙලා ඉවසීම අපි තුල ගොඩනැගෙනවා. ඔන්න දෙවෙනි එක. පළවෙනි එක මොකද්ද? මෙස්සිත වැඩි වීම. දෙවෙනි එක කරුණාව වැඩි වීම. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක තමයි උපේක්ෂාව වැඩි වීම. උපේක්ෂාව කියන්නේ මොකද්ද? මධ්‍යස්ත බව. කොහොමද මධ්‍යස්ත බව ඇති කරගන්නේ? අනිත්‍ය සංඥාව සීකිරීම තුලින්. අපිට කවුරු හරි බයිනකොට, චෝදනා කරනකොට, නින්දාපාස කරනකොට අපි සිහි කරනවා මේ කන අනිත්‍යයි, මේ කනට ඇෙන ශබ්දත් අනිත්‍යයි,
මේ කන ශබ්දයක් නිසා ඇතිවෙන කනේ විඤ්ඤාණයත් අනිත්‍යයි. කනයි ශබ්දයි විඤ්ඤාණයයි එකතු වෙන ස්පර්ශයත් අනිත්‍යයි. ස්පර්ශය නිසා ඇතිවෙන මේ දුක් වේදනාවත් අනිත්‍යයි කියලා අනිත්‍ය මානසිකාරී හිත පිහිටවා ගන්නකොටම අන්න අර දේශ සිතුවිල්ල හිතෙන් බැහැර වෙලා ගිහිල්ලා උපේක්ෂාවක් තුල හිත පිහිටනවා කියන. ආන්ගේ උපේක්ෂාව වඩන්න වඩන්න ඉවසීමත් අනිත් පැත්තෙන් දියුර වෙනවා. කියන වචන ඕන එකක් ඉවසන්න පුළුවන් අනිත්‍ය සිහි කළා. කළා බලන්න ඉතින් මං කිව්වට නේද මේවා. නේද? බුදුරජාන් වහන්සේගේ ධර්මය කොහොම ධර්මයක්ද? ස්වාක්ඛාත ධර්මයක්. මනාකොට දේශනා කළ ධර්මයක්. සන්දිට්ඨික ධර්මයක්. මේ ජීවිතයේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් එකක්. අකාලික යෝනම කාලික මේක ගලපලා බලන්න පුළුවන් එකක්. ඊට පස්සේ එහි පස්සේක යෝන කෙනෙක් ඇවිල්ලා බලන්න කියන්න පුළුවන්. ඕපනායිකයි තමා තුළින් දැකිය යුතු පච්චත්තං වේදිතබ්බෝ. ප්‍රඥාවන්තින් විමසා බලන දෙයක් ධර්මය. එතකොට දැන් තමන්ගේ හිතට තමන්ගේ ජීවිතයට කවුරු හරි බැන්නොත් නින්දාපස කළොත් දරුණු වචන කිව්වොත් ආන් ඒක ඉවසන්න තියෙන නියම ක්‍රමේ තමයි බුද්ධ වචනේ මේ විදිහට විස්තර කරලා තියෙන්නේ. පළවෙනි එක මෙත්සිත වඩන්න කිව්වා. දෙවෙනි එක කරුණා වඩන්න කිව්වා. තුන්වෙනි එක උපේක්ෂා වඩන්න කිව්වා. හතරවෙනි එක අමාරු වැඩක්. මොකද හතරවෙනි එක? ඒ කියපු වචන නොසිතා ඉන්න කිව්වා. අමාරුද ලේසිද ඒක? කවුරු හරි බැන්නොත් ආන් ඒ ටික නොසිතා වෙන දෙයක් කල්පනා කරන්න ලේසිද අමාරුද? අමාරුයි. අමාරුවෙන් හරි ඒ වචන ඔක්කොම හිතන්න නැතුව එතනින් මේ වචන ටික අතහැරලා දාලා නොසිතා ඉන්න පුළුවන් නම් ආන් ඉවසීම දියුණු වෙනවා. දේශේ නැති වෙලා යන හිතේ. අන්තිමේක තමයි කර්මය ගැන සිහි කරන එක. කර්මය ගැන කොහොමද සිහි කරන්නේ? යහපත් දෙයක් මං කළොත් යහපත් විපාක මට ලැබෙනවා. අයහපත් දෙයක් කළොත් අයහපත් විපාක මට ලැබෙනවා. ආන් ඒ නිසා අපි යම් දෙයක් කළොත් ඒක තමයි අපේ ඥාතියා බවට පත් වෙන්නේ. ආය උපන් ස්ථානයේ තීරණය කරන්නේ කර්මය විසින් කියලා හොඳට කර්මය ගැන සිහි කරන්න ගත්තොත් අපි තුල ඉවසීම දියුණු වෙනවා. බලාගෙන ඉද්දී උපන් දේශය අපි තුල නැති වෙලා යනවා. දැන් බලන්න එතකොට නපුරු වචන දුරු කරන්න ඒව ඉවසන්න බුදුරජාණන් වහන්සේ කියපු උපදේශ ටික පිළිපැද්දොත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙයිද නැද්ද? ඒක අපි තුල ඉවසීම දිනු වෙනවා කියන එක අනිවාර්ය අංගයක්. ඒක ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරි පුදුම ධර්මයක් කියන්නේ. යමක් පුරුදු කළොත් ඒක ප්‍රතිඵල අපටමත් විඳින්න පුළුවන්. කවුරු හරි දැන්නොත් නින්දාපාස කළොත් ඔය කරුණු පහෙන් එකක් තමන් පුරුදු කරන්න පුරුදු කරන්න අර උපන් දේශයේ දුරු කළා ප්‍රහාණය වෙලා හොඳට ඉවසීම තමන් තුළ දියුණු වෙනවා. එහෙනම් ඒ පහ මතක තියාගන්න. මොකද පළවෙනි එක මෙස්සිත වැඩීම, දෙවෙනි එක කරුණාව වැඩීම, තුන්වෙනි එක උපේක්ෂාවක් හිතේ ඇති කරගන්න අනිත්‍ය සංඥාව සිහි කිරීම, හතරවෙනි එක නොසිතා සිටීම, පස්වෙනි එක කර්මය ගැන සිහි කිරීම. එතකොට ඕන් ඔය පහෙන් අපි තුල හොඳ ඉවසීමක් නපුරු ලෙස කියන වචන ඉවසන්න හොඳට පුළුවන්කම ලැබෙනවා. ඔය ක්‍රම පහවස්සේ අපි කල්පනා කරන්න ගත්තොත් එහෙම. එතකොට ඔන්න දේශය දුරු කරන්න, දේශය ඉවසන්න ඔය කරුණු පහ ඔන්න තියෙනවා. ඊට පස්සේ දේශේ විතරක් ඉවසලා බෑ අපිට. එනම් තව අකුසල් දෙකක් තියෙනවා. මොනවාද? රාගය ඉවසන්නත් ඕනේ, මෝහය ඉවසන්නත් ඕනේ. එහෙනම් රාගය ඉවසන්නත් ඕනේ, දේශේ ඉවසන්නත් ඕනේ, මෝහය ඉවසන්නත් ඕනේ. එහෙනම් රාගය ඉවසන්නේ කොහොමද? රාගසිතක් හටගන්නවා, ආසාවක් ඇති වෙනවා. ආන් ඒක ධර්මයේ සිහි කළා, අසුභයේ සිහි කළා, අනිත්‍ය වඩලා හොඳට ඒ රාග සිතුවිල්ල ඉවසගෙන ඉන්නවා. ඒකට ප්‍රතික්‍රියා කරන්න යන්නේ. එතකොට එහෙනම් ඒ රාගයත් ඉවසිය යුතු එකක්, දේශයත් ඉවසිය යුතු එකක්, මුලාවත් ඉවසිය යුතු එකක්.
බයත ඇති ගැනීම නොතේරෙනකම ආං ඒවා ප්‍රහාණය කරන්න හොඳට ඉවසීම පුරුදු කිරීම තුළින් පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්මයි අපට ඉවසීම දිනු කරගන්න පුළුවන්කම තියෙන්නේ. මේ සංයුත්ත නිකායේ එක පොතේ හරි ලස්සන සිද්ධියක් තියෙන, ඒක මම අන්තිම වතාවට අවසාන වශයෙන් කියලා දෙන්නම්, මතක් කරන්නම්. සක්‍ර දෙවියොයි වේපචිත්ති කියලා දෙන්නෙක් ඉන්නවා. සක් දෙවිඳු කියන්නේ කවුද? දෙවියන්ගේ අධිපති. වේපචිත්ති කියන්නේ අසුරයන්ගේ අධිපති. සමහර කාලවලට දිව්‍ය ලෝකේ දෙවියෝ අසුරයෝ අතර යුද්ධ ඇති වෙනවා. ආන් ඒ යුද්ධ ඇති වෙනකොට ඒ යුද්ධ කළා, ඒ යුද්ධෙ මුල් කරගෙන සමහර කාලවලට දෙවියෝ දිනනවා, සමහර කාලවල අසුරයෝ දිනනවා. ඉතින් ඔහොම තමයි දිව්‍ය ලෝකවල සිදුවෙන්නේ වැඩපිළිවෙල. ඉතින් දවසක් මේ වේපචිත්ති කියන අසුර නායකයාත් සක් දෙවිඳුත් අතර කවුද සුභාසිත වචන කියන්නේ කියලා තෝරන්න නඩුවක් තිබ්බා, වාදයක් තිබ්බා. එතකොට මේ වාදයට දැන් සක් දෙවිඳු එක පැත්තක වාඩි වුණා, අනිත් පැත්තේ වේපචිත්ති වාඩි වුණා. දැන් මේක විභාග කරන්න එක්කෙනෙක් පත් කරගත්ත නඩුකාරයෙක් හැටියට. පත් කරගෙන ඉවර වෙලා ඉස්සල්ලාම කියනවා මේ සක් දෙවිඳුට, ඔබ මොන හරි වචන ටිකක් කියන්න, මං තෝරන්නම් ඒක සුභාසිතද නැද්ද කියලා. එතකොට සක් දෙවිඳු හොඳ ලස්සන ගාථාවකින් වචන ටිකක් කියනවා. කොහොමද කියන්නේ? සක් දෙවිඳු කියනවා, පින්වත් මහණෙනි, සක්‍ර දේවේන්ද්‍රයා ඔය ගාථාවක් කියනවා මෙන්න මෙහෙම. අනුන්ට කේන්තිගේ බව දැනගෙන තමන් සිහිනුවනින් නුතුව සංසිඳෙනවා නම් මං හිතන්නේ බාලයාව පාලනය කරන්න තියෙන ඒක තමයි හොඳම ක්‍රමය කියලා. එතකොට බාලයා පාලනය කරන්න තියෙන හොඳම ක්‍රමය කියලා සක් දෙවිඳු කියන්නේ මොකද්ද? අනුන්ට කේන්තිගේ බව දැනගෙන තමන් සිහිනුවනින් නුතුව සංසිඳෙනවා නම්, දැන් කාට හරි හොඳටම කේන්ති ගිහිලා, දැන් ගීදර අපි කියමුක මහත්තයාට හොඳටම කේන්ති ගිහිල්ලා, එයා පාලනය කරන්න තියෙන හොඳම ක්‍රමය මොකද්ද සක් දෙවිඳු කියන්නේ? තමන් සිහිනුවන උපදවාගෙන හොඳට සංසිඳිලා මේ හිටියොත් ආන් ඒක තමයි කියනවා බය බාලයා පාලනය කරන්න තියෙන හොඳම ආයුධය. මොකද්ද එතකොට හොඳම ආයුධය? කේන්ති ගිය කෙනෙක් ඉදිරියේ තමන් කතන සැර වචන කියන්නේ නැතුව තමන් හොඳට සංසිඳිලා ඉන්නවා නම් එයාට දෙන හොඳම දඬුවම ඒක තමයි කියනවා. එතකොට වේපචිත්ති කියනවා, එහෙම කිව්වම පින්වත් මහණේ වේපචිත්ති අසුරේන්ද්‍රයා මේ ගාථාව කියනවා, සක් දෙවිඳුනි ඔය ඉවසීම ගැන මම එක්තරා වරදක් දකිනවා කියනවා. යම් විටක ඉවසනකොට මෝඩයා හිතන්නේ මෙයා මේ මට බයෙන් ඉවසනවා කියලයි කියනවා. එහෙම නෙවෙයිද හිතන්නේ? දැන් කවුරු හරි බයෙනකොට ඉවසගෙන ඉන්නවනම් ආන් අනිත් අය හිතන්නේ මෙයා මේ බයෙන් තමයි ඉවසගෙන ඉන්නේ කියලා. පැනල දුවනවා, ගවයන්ව යට කරගෙන යන ගව රංචුවක් දුවනවා වගේ අඥාන කෙනා ඉවසන කෙනාවමයි යට කරගෙන යන්නේ කියනවා. දැන් අර කතාවට කියන්නේ තලන යකඩේ දිගටම තලනව නේද? ආන් ඒ වගේ ඉවසන කෙනාට ඉවසන්නමයි ඒකේ කරුණු යෙදෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න වේපචිත්ති කිව්වේ මොකද්ද? ඔය ඉවසීම ගැන මම එක්තරා වරදක් දකිනවා. යම් විටක ඉවසනකොට මෝඩයා හිතන්නේ මෙයා මේ මට බයෙන් ඉවසනවා කියලා. පැනලා දුවන ගවයන්ව යට කරගෙන යන ගව රංචුවක් දුවන අඥාන කෙනා ඉවසනවා වගේ කියනවා. එතකොට ඔන්න වේපචිත්ති අසුරොන්ද ඔය ගාථාව කිව්වට පස්සේ අසුරයෝ අනුමෝදන් වුණා, දෙවියෝ ශබ්ද නැතුව දැන් අහගෙන ඉන්නවා. පින්වත් මානේ වේපචිත්ති අසුරේන්ද්‍රයා සක්දේවයාට, සක්දේවිඳුට ආයි කියනවා මෙහෙම, දේවේන්ද්‍රේ ගාථාවක් කියන්න. එහෙම කිව්වම පින්වත් මානේ සක්‍ර දේවේන්ද්‍රයා මේ ගාථාවක් කියනවා, මෙයා මේ ඉවසන්නේ මට බයෙන් කියලා. දැන් කවුරු හරි බයිනකට ඉවසගෙන හිටියොත් මෙයා මේ ඉවසන්නේ මට බයෙන් කියලා
කෙනෙක් හිතුවත් කමක් නෑ. නැතත් කමක් නෑ. බයෙන් ඉවසනවා කියලා හිතුවත් කමක් නෑ. නැතත් කමක් නෑ. උතුම්ම යහපත නම් තමා තුළ යහපත් ගුණ ධර්ම ඇති කර ගැනීමයි. ඉවසීමට වඩා උතුම් දෙයක් නම් නෑ මේ ලෝකේ කියනවා. ඉවසගෙන ඉන්නකොට අනිත් අය කොහොම කිව්වත් මොකද්ද කිව්වේ? බයෙන් ඉවසනවා කියලා හිතුවත් කමක් නෑ. නිකං ඉවසනවා කිය බය නැතුව ඉවසනවා කියලා කිව්වත් කමක් නෑ. උතුම්ම යහපත තමා තුළ යහපත් ගුණ ධර්ම ඇති කරගෙන ඉවසීමට වඩා උතුම් දෙයක් නම් මේ ලෝකේ වෙන නැත කියනවා. ඉතින් ඔය විදිහට දැන් සක්දෙවිඳුයි වේපචිත්ති ගාථා එක දිගටම කියාගෙන කියාගෙන යනවා. එතකොට ඔන්න ආයේ කියනවා, යම් කෙනෙක් කිපෙන කෙනාට පෙරලා කිපුනොත් ඒකෙන් පාඩු සිදුවන්නේ තමාටමයි. කේන්ද්‍රීය කෙනාව හඳුනාගෙන පෙරලා කිපෙන්නේ නැත්නම් එයා තමයි ජය ගන්නට වූ දුෂ්කර යුද්ධයේ ජයගන්නේ කියනවා. දැන් බලන්න ඉවසීම බුදුරජාණන් වහන්සේ එක එක විදිහට විස්තර කරපු විස්තර තියෙනවා. අනුන් කිපුන බව දැනගෙන තමන් සිහිනුවණින් සංසිඳනවා නම් තමාටත් අනුන්ටත් දෙපැත්තටම යහපතට සලසා ගන්නවා කියනවා. අනුන් කිපුන බව දැනගෙන තමන් කිපෙන්නේ නැත්තම් ආන් ඒකෙන් ඔහු ජය ගන්නවා කියනවා. අමාරු යුද්ධයක් ජය ගන්නවා වගේ කියලා. ඊට පස්සේ තව කියන ගාථාවක්. ඔය විදිහට ගාථා කිව්වට පස්සේ වේපචිත්ති අසුරේන්ද්‍රයා ගාථාවක් කිව්ව තමයි. දැන් ඔන්න නඩු තීන්දුව දෙනවා. වේපචිත්ති ගාථා කිව්ව තමයි. නමුත් ඒ ගාථා වලින් දඬුවම් කිරීමක් ගැන කියවෙනවා. ආයුධ ගැනීමක් ගැන කියවෙනවා. මෙහෙමයි දඬුවම්, මෙහෙමයි රණ්ඩු, මෙහෙමයි කෝලහල කියලා කියවෙනවා. හැබැයි සක්දෙවිඳු කියව වචන වල ගාථා වල දඬුවම් ගැන කියවෙන්නේ නැහැ. ආයුධ ගැනීමක් ගැන කියවෙන්නේත් නැහැ. දඬුවම් නොකිරී මෙහෙමයි, රණ්ඩු නොවී මෙහෙමයි කියලා, කෝලහල නොවී මෙහෙමයි කියලා කියවෙනවා. ඒ නිසා මේ වචන හරඹය තුලින් ජය දෙන්නේ සක්දෙවිඳුටයි කියලා සුභාසිත ජය ලබා දෙනවා. දැන් බලන්න, එතකොට සක්දෙවිඳුගේ ඉවසීම පුදුම ඉවසීමක්. ඒක ගොඩාක් තා මේ සක්ක සංයුත්තේ විස්තර කරන ඉවසීම ගැන. දැන් මේ දේශනා ඉවරලා සංයුත්තනිකා එක පොතේ සක්ක සංයුත්තේ කියවන්න හම්බුනොත් සක්දෙවිඳ ඉවසීම ගැන කියපු විස්තර තව ගොඩාක් තියෙනවා. මේකේ තමයි තියෙන ඉවසන එක කොච්චර ඉවසුවක් කමක් නැහැ කියන, පාඩුවක් නැහැ කියනවා. ඉතින් ඒ නිසා හොඳට ඉවසීම දියුණු කරගන්න මේ පින්නතුන් උත්සාහයක් ගන්න ඕනි. ඒ උත්සාහය ගන්න ඕනි ධර්මයේ පුරුදු කිරීම තුලින් කියලා මතක තියාගන්නත් ඕනි. එතකොට නැත්තම් ධර්මයේ පුරුදු නොකළ අපි ඉවසීම පුරුදු කළොත් ඒ ඉවසීම తాවකාලික ඉවසීමක් බවට පත් වෙනවා. ස්ථීර ඉවසීමක් නෙවෙයි. ධර්මයේ තේරුම් අරගෙන තෙරුවන් සරණේ පිහිටලා හොඳට බුදුගුණ සීකර කර ඉවසීම නැමැති ගුණේ දියුණු කරගත්තොත් ආගේ ඉවසීම තමන්ට ධර්මය අවබෝධය කරා යනතෙක්ම උපකාරී වෙනවා. ඒ නිසා අද දවසේ ඉගෙනගත සියලු දහම් කරුණු සියලු දෙනාටම තම තමන් තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ගත යුතු සියලු දහම් කරුණු ඉගෙනගෙන ඒ ධර්මයේ ගලපාගෙන ඉවසීම නැවති ගුණේ දියුණු කරගන්නම උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු